අපි ජාතික ජන බලවේගයේ විදිහට මේ පදනම් විරහිත පෙත්සමට අතරමැදි පෙත්සම් තුනක් අපි ගොනු කරලා තියෙනවා. ඒ පෙත්සම් තුනේ අතරමැදි ජනාධිපති නීතිඥවරුන් අද අධිකරණයේ අදාළ කරුණු දැක්වුවා. අපි කලින් කියපු විදිහටම අපි කිව්වා මේ පෙත්සම නීතියේ ඉස්සරහා හොඳ පෙත්සමක් නෙවෙයි කියලා. මේකේ කිසිම පදනම් විරහිත පෙත්සමක් කියලා කරුණු හංගවලා තිබුණා. හංගපු ප්‍රධාන කරුණ තමයි මේ හා සමාන තව නඩුවක් වර්ෂ 2019 CA රිට් 10/2021 කියලා නඩුව අද අධිකරණයේ ඉස්සරහා අග්‍රවිනිශ්චකාරතුමා අහපු ප්‍රශ්නයට ඔහු නැහැයි කියන පිළිතුර දුන්නා. එතකොට මේ තරම් කරුණු හංගලා අධිකරණ විනිශ්චයක් ඉස්සරහා අහන ප්‍රශ්නෙට උත්තරයක් දී ගන්න බැරි පෙත්සම් කරුවෙක් අද ඇවිල්ලා කියනවා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන අවුරුදු 5 කාලය ඉවත් කරලා 6 බවට පත් කරන්න කියලා. අපි දන්නේ නැහැ මේව පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. අපිට විශ්වාසයක් තියෙන ආණ්ඩුව තමයි මේක පිටිපස්සේ හිටියේ කියලා. හැබැයි අද ඒ ප්‍රයත්නය ගිලිහි ගියා, අහෝසි වුණා. මොකද අද මූලික විරෝධතා වලින්ම මේ පෙත්සම නිෂ්ප්‍රභා කරා. ඒ විතරක් නෙවෙයි, මෙවැනි ආකාරයේ පදනම් විරහිත පෙත්සම් යලි ගෙන එන්න එපා කියන ඉන්ඩිකේෂන් එක තමයි බොරු කිව්වට රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන්න ඕන. බොරු කිව්වට රුපියල් ලක්ෂයක කොස්ට් එකක් ගෙවුවා. එතකොට ඒ නිසා අපි කියනවා මේක නීතියත් එක්ක සෙල්ලම් කරන්න බෑ. හරිම මේක සලකිය යුතු කාරණාවක්. ඒක නිසා මේ පෙත්සම විභාගයකට නොගෙනම මූලික විරෝධතාවවලින්ම නිෂ්ප්‍රභා වුණා. ඉතින් අපි මේ රටේ මිනිස්සුන්ට කියනවා සැකයක්, දෙගිඩියාවක්, විචිකිච්ඡාවක් තියාගෙන හිටියා. අද දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ජනාධිපතිවරණයට අදාළව කල්තැබීමකට යයිද කියලා. ඒකින්ද අපි මුලින්ම කිව්වා එහෙම වෙන එකක් නැහැ කියලා. ඒ කිව් පරිදිම, ඒ කිව් බරින්ම අපි මේ රටේ ජනතාවට කියනවා කිසිදු දෙගිඩියාවක් තියාගන්න එපා. ජනාධිපතිවරණය නිසි පරිදි ඔක්තෝබර් මාසේ පැවැත්වෙනවා. ඊට අදාළ කටයුතු මැතිවරණ කොමිසමට කරන කිසිම බාධාවක් නැහැ. ඒක නිසා 17න් පස්සේ එන දිනයකදී ජනාධිපතිවරණයට දිනේ නියම වෙනවා. අපි ශ්‍රී ලාංකීය සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ගමැලේ සියලු ජනයාට කියනවා බිය නැතුව ඔබ ජනාධිපතිවරණය සඳහා පෙළගැහෙන්න, ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ඔබගේ ඡන්දය පාවිච්චි කිරීමට කිසිදු බාධාවක් මේවෙන් වෙන්නේ නැහැ කියන ඉන්ඩිකේෂන් එක මේ වෙලාවේ අපි කියන. මේ තීරණාත්මක මොහොත තුල ගරු අධිකරණය අපිට විශ්වාසයක් තිබ්බා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම වෙනුවෙන් අධිකරණය ඉදිරිපත් වෙයි, අධිකරණය මැදිහත් වෙයි කියන එක අපිට විශ්වාසයක් තිබ්බා. ඒක තමයි අපි අපේ රටේ ජනතාවට, පුරවැසියන්ට කියා සිටියේ බය වෙන්න එපා. මේ කරන මේ ඇත්තටම ගරු අග්‍රවිනිශ්චකාරතුමා මේ පෙත්සම විස්තර කරේ විහිළුවක් හැටියට. මෙවැනි විහිළුකාර පෙත්සම් වලට බය වෙන්න එපා. අධිකරණය ජනතාවගේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් පෙනී ඉන්න බව අපිට විශ්වාසයක් තිබ්බා. එසේම සිදු වුණාද? ඒ නිසා මේ පෙත්සමට විභාග කරන්නත් ඉඩ නොලැබී ඒක මූලික විරෝධතා මත ප්‍රතික්ෂේප වුණා. ඉතින් ඒ නිසා අද මම හිතන්නේ ජනතාවට, ජනතා පරමාධිපත්‍යයට විශාල ජයග්‍රහණයක්. ඒක තමයි අද අධිකරණය තහවුරු කරේ. ප්‍රජාතන්ත්‍රවාදයට මේක ජයග්‍රහණයක්. ප්‍රජාතන්ත්රවාදය තහවුරු වුණා, ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වුණා. ඒක ගැන අපි අධිකරණයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ මොහොතේ විධායකයත්, ව්‍යවස්ථාදායකයත් දිගින් දිගටම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරමින් ක්‍රියා කරන මේ මොහොතේ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදයක්, ජනතා පරමාධිපත්‍ය වෙනුවෙනුත් මේ විදියට පෙනී සිටීම මම හිතන්නේ මේ රටේ අපේ සියලුම පුරවැසියන්ට විශාල ශක්තියක්, විශාල ධෛර්යයක්. ඒ නිසා අපි සියලු දෙනාටම කියා සිටින්නේ ජනාධිපතිවරණයට සූදානම් වෙන්න. අද අපේ රටට අවශ්‍ය ඒ තීරණාත්මක පරිවර්තනය වෙනුවෙන් සියලු දෙනාටම පෙළගැහෙන්න. ජනතාවගේ ජයග්‍රහණය නියතයි. අපිට නොබෝ කලකින් ජනතාවාදී, ජනතා කේන්ද්‍රීය, ජන සහභාගිත්ව ආණ්ඩුවක්, රජයක් පිහිටව ගන්න අවස්ථාවක් එනවා. ඒක දැන්
ඒක නියතයි. ඉතින් ඒ සඳහා සියලු දෙනාටම සහභාගි වෙන්න ශක්තියෙන් එදිතරව සාමූහික අරමුණක් වෙනුවෙන් සියලු දෙනා එකතු වෙලා මේ ජයග්‍රහණය වෙනුවෙන් අපි වැඩ කරමු කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. මම ඊරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක. අපි මේ පෙස්සමට අතුරු පෙස්සමක් ලෙස අපි මැදිහත් වෙදිම අපි කිව්වා රනිල් ඉතාමත් දුර්වල පන්දුවක් දාන්න කියලා. ඒක නිසා ඒ දුර්වල පන්දුවට මේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරා. අවසානයේ රනිල්ගේ ලේනට රුපියල් ලක්ෂක දඩයකුත් ගහලා තමයි මේක ඉවර කරේ. ඉතින් ඒක නිසා අපි මුලින් කිව්වා වගේම මැච් එක හරි පැහැදිලි. ඒක නිසා අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණේ තමයි එන්නේ. ඒක නිසා මුළු රටේ සියලු දෙනා එකට එකතු වෙලා මේ මැච් එක වෙන්දට ජනතාවට දිනන්න හම්බ වෙච්ච නැති මැච් එක. හැබැයි මේ පාර ජනතාව දිනන්න යන මැච් එක නිසා අපි හැමෝම එකතු වෙලා මේ මැච් එක ජයග්‍රහණයෙන් ගිනියන්න තියෙන්නේ. රනිල්ගේ මේ ගත්ත ක්‍රියාමාර්ගයේ අධිකරණය පරාජයට පත් කරා වගේම මහජනතාවත් එක්ක එකතු වෙලා එළියේ රනිල්ුයි රාජපක්ෂගේ මේ අදුෂ්ට දේශපාලන ක්‍රියාවලියත් පරාජයට පත් කළා. අපි ජනතාවාදී තැනකට මේක අරගෙන යමු කියන පණිවිඩය තමයි මේ අධිකරණය ඇතුළේ නැවත තහවුරු කරේ. එළියේදීත් අපි ඒක එහෙම කරනවා.